This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Sunday from 9 p.m. to 10 p.m. ආයුබෝවන්. මේ ආරම්භ වන්නේ සෑම ඉරිදා දිනයකම රාත්‍රී 9 සිට 10 දක්වා FM 99.9 තරංග මලාව ඔස්සේ සිඩ්නි නගරයේ සිට ගුවන්ට මුසුවන විදුර සිංහල සංග්‍රහයයි. ඔබට මෙම වැඩසටහන අන්තර්ජාලයේ ඔස්සේ සවන් දිය හැකි පිවිසෙන්න www.swrfm.org වෙබ් අඩවියට. එසේම අපගේ පසුගිය වැඩසටහන් වලට සවන් දිය හැකි අපගේ වෙබ් අඩවිය ඔස්සේ පිවිසෙන්න www.vidurmedia.net. ඔබගේ ප්‍රජා නිවේදන අපට යොමු කරන්න vidurmedia@yahoo.com.au. අපගේ මැදිරි දුරකථන අංකය 02-9636-3999. විදුරු සිංහල සංග්‍රහය පිළිබඳව විමසීම් යොමු කරන්න අපගේ දුරකථන අංක 04-25-272-945 හෝ 04-33-33-06-38. අයිබෝවන්, ඔබ සැමටම අද අගෝස්තු මාසේ 21 වෙනිදා වසර 2016 බොහොමත්ම ස්තුතියි විදුර සිංහල සංග්‍රහයට සම්බන්ධ වීම පිළිබඳව. ලෝකේ මහාම ක්‍රීඩා මංගල්‍යයේ උණුහුම දවස් 17ක් පුරා පැතිරිලා අද හිරු වැස යද්දී ඒ ඔලිම්පික් තරගාවලිය අවසන් වෙනවා. ඒ ඔලිම්පික් තරගාවලියේ අවසන් උත්සවයත් නරඹන අතරතුරම වෙන්නට පුළුවන් ඔබ සමහරලාට අප සමග සම්බන්ධ වන්නේ. බ්‍රසීලයට නන්දිසින් ගලාපු මහා සෙනගක් සිය ගම්බිම් බලා නික්ම යාමට සූදානම් වෙන මේ මොහොතයි තියෙන්නේ. ලොවේ වැඩිම රටවල් ගන්නක එකෙන් රටවල් 207ක් සහභාගී වුණු ඔලිම්පික් කුලල රියෝ ඔලිම්පික් කුලල ඉතිහාසගත වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් තරඟ වැදුනා. පදක්කම් කට්ටල 306ක් දිනා ගැනීම සඳහා රිදීරත් රන් සහ ලෝකට පදක්කම් එකතුව. ඉතින් මේ වන විට ඇමරිකාව තමයි පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ. එක්සත් ජනපදය ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 37ක්, ලෝකට පදක්කම් 36ක් සමග පදක්කම් එකතුවේ 116ක් ලබාගෙන මුල්තැන සිටිනවා. එක්සත් රාජධානිය රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 22ක්, ලෝකට පදක්කම් 17ක් සමග පදක්කම් එකතුව 66ක් වශයෙන් දෙවන ස්ථානයේ සිටින්නේ. චීනය මීළඟට සිටින්නේ පදක්කම් රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 18ක්, ලෝකට පදක්කම් 26ක් සමගින් මුළු පදක්කම් 70ක් සමගින් ඔස්ට්‍රේලියාව සිටින්නේ 9 වෙනි ස්ථානයේ. පදක්කම් එකතු 29ක් වශයෙන් ඔස්ට්‍රේලියාව 9 වෙනි ස්ථානයේ සිටින්නේ. හොඳයි, අද වැඩසටහන් විස්තරයේ දෙසට හැරුණොත් ඔබ දන්නවා පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වුණ අතුරුදන් නුවන් සෙවීම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමේ පනත. මේ පිළිබඳව ගිය සතිය අපි අසේල ජයනත් සමඟ කතා කළා. අද අපි මේ පනත අධ්‍යයනය කරලා නිව් සවුත් වේල්ස් සංවිධානයේ කොහොමද මේ පනත දකින්නේ කියන කාරණේ ඉදිරිපත් කරන්න නිව් සවුත් වේල්ස් ස්පර් සංවිධානයට වත්මන් උපසභාපති පියුම් අත්තනායක අප සමග සම්බන්ධ වීමට සූදානමින් සිටිනේ. ඒ වගේම රට කරවන ඇත්තන්ගේ කියුම් කිරුම් විශේෂාංගයත් අද සූදානම්. ශ්‍රී ලංකාවෙන් ලැබෙන අලුත්ම ප්‍රවෘත්ති ප්‍රජා නිවේදන වලටත් අමතරව ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දැන් ක්‍රියාත්මකයි. කාසියේ වාසිය ලබාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම් ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියා මුලින් පන්දුවට පහර දීම සඳහා. මේ තොරතුරුත් අප ගෙනීමට සූදානම් ඔබට. ශ්‍රී ලංකා වේලාවේ නාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දින සවස 2:30ටයි ආරම්භ වුණේ. ඉතින් අලුත්ම තත්ත්වයක් අප ඔබ වෙත ගෙන එනවා. ඒ සියල්ලටම කලින් ඔබ දන්නවා අපි මීට සුභාවිත ගීතයක ඇතුළාන්තය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන විශේෂාංගය ආරම්භ කරා, විශේෂාංගයක් ආරම්භ කරා. ඒ තත්ත්වය යටතේ අපි අද අපි සූදානම්ව සිටින්නේ හිරන් කුලතිලක සම්බන්ධ කරගෙන ඒ සුභාවිත ගීතයක් පිළිබඳව කතා බහ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. හිරන් කුලතිලක, ආයුබෝවන් හිරන්. ආයුබෝවන් සුජීව, ආයුබෝවන් උපුල්. මුලින්ම සුජීව, මම මේක මීට පෙර කිව්වාද කියලා මට මතකයක් නැහැ. සාමාන්‍ය සාහිත්‍ය කෘතියක අඩංගු වූ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ගැඹුරු ජීවන දර්ශනයක් තිබිය යුතුයි, අපූර්වත්වයක් තිබිය යුතුයි, ඒ වගේම විශ්වසනීයත්වයක් තිබිය යුතුයි කියන කාරණේ. ඉතින් අද මා මේ ඔබ ආරාධනා කරන පරිදි
ගිය කරුම් වැඩසටහන ඉදිරිපත් කරන සූදානම් වන්නේ පණ්ඩිත අමරදේවයන් විසින් සංගීතවත් කර එතුමන් හා පිරිස විසින් ගයනු ලබන සන්නාලියනේ නම් වූ විශේෂ අති සුගායනීය වූ ගීතය. මේ ගීතේ පාදක කොට ඇත්තේ ඉන්දියානු කිවිඳියක් වන සරෝජිනී නායිදු විසින් විරචිත වීවර්ස් නම් සුප්‍රසිද්ධ කාව්‍ය නිර්මාණයකින් උකහාගත් සිංහල අනුවාදකයක්. මේ සිංහලට නගා ගීතයකට උචිත අයුරින් නිර්මාණය කොට ඇත්තේ අපාතර සිටි ප්‍රවීණතම ගීත රචකයෙක් කවියෙක් චිත්‍ර ශිල්පියෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන මහගම සේකරයන්. ඉතින් එතුමා මේ ගීතය කවියක් හැටියට මුලින් නිර්මාණය කළේ, පසුව එය අමරදේවයන් විසින් ගීතයක් බවට පරිවර්තනය කරනු ලැබුවා. ජීවිතයේ අනියත බව, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා impermanency of life යන්න ගීයකට සරිලන අන්දමට කාව්‍යමය අනුභූතීන් මවා ඊට උචිත සංකේතයන් යොදා සේකරයන් විසින් ඉදුකට ඇති කාර්යභාරය තත්කල මේ ඉතා පුදුම උපදවන සුළු කාව්‍යමය ගේයපද කීපයක්. අමරදේවයන් ඊට මුසුකොට ඇති මියුරු භාවාතීශය සංගීතය ශ්‍රාවකයා තුළ පහන් සංවේගයක් උපදවනවා. ඒක මහාර්ග ගීත රසෝගයක් කියලා මට නම් හැඟෙන්නේ. දෙබසක් ලෙසින් මේ ගයන මේ ගීතය චාරුකේශී නම් දක්ෂිණ භාරතීය රාගයේ පදනම් කොටගෙන කේර්වා තාලයට අනුව නිර්මාණය කිරීමෙන් එහි ඇති සතුට, දුක හා අනිත්‍ය පිළිබඳ සත්‍ය ශ්‍රාවකයාගේ හදවතේ ඇති කරන සියුම් කම්පනය වචනයෙන් කිව නොහැකි ගීතමය සුවදායක සත්කාරයක් ලෙසයි මා දකින්නේ. මේ නුද්දීපනය වන්නේ කරුණාරසය. මේ සරෝජිනී නායිදු රෙදි වියන්නක වටා ගොතපු ප්‍රණීත කාව්‍ය සේකරයන් සන්නාලියකු වටා ගැතීම සමහරු විවේචනය කරනු මා අසා තියෙනවා. රෙදි වියන්නා සහ සන්නාලිය කියන්නේ අඳුම් මසන්නානේ. ඉතින් සන්නාලිය යනු රෙදි මසන්නාය යන්න සමහරු ගත්ත කුහක, ඒ වගේම පණ්ඩිතමානි තර්කයක්. මාය දකින්නේ සේකරයන් සතු කාව්‍යමය බලපත්‍රය, ඉංග්‍රීසින් කියනවා පොයටික් ලයිසන්ස් කියලා, යොදා කරන ලද හිතුවක්කාර පරිවර්තනය. එහි ඇති උත්ප්‍රාසය උලුප්පාලන්නට ඔහු යොදා ඇති උපක්‍රමයන් සරෝජිනී නායිදුගේ මුල් කෘතිය ඉක්මවා යන්නක් බව බොහෝ දෙනා පවසන සත්‍යයක්. මේ පිළිබඳව මා වැඩිදුර සොයා බලද්දී දැනගත්තේ සන්නාලියානු මානව ඉතිහාසයේ මුල් යුගයේ රෙදිවියා මසා දිවි ගැට ගසා ගත්තෙක් බවයි. ඒ කියන්නේ සන්නාලියා කියන්නේ වීවර් විතර නෙමෙයි, ටේලර් දෙකම. එතරම් ඈතකට දිවගිය ජීවිතයේ පරම සත්‍ය නොනැසී පැවතීම මෙම ගීතයේ ඇති අකාලික බව, ටයිම්ලස් වැලියු කියන එක අපට මනවින් ප්‍රත්‍යක්ෂ කරන්න. එසේනම් අපි හොඳයි හිරන්, බොහොමත් ස්තුතියි මේ රාත්‍රිය අප සමග සම්බන්ධ වෙලා විශාරද WD අමරදේව ශූරීන් ගායනා කරන මේ ගීතය පිළිබඳව, ඇතුළාන්තය පිළිබඳව විග්‍රහ කිරීම පිළිබඳව ස්තුතියි ඔබට. Tattu semru injutu
දේවල් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සභාපතිකමට පත් වෙලා අවුරුදු එකහමාරකට පස්සේ මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සුද්ධ කරන්න අත ගැහුවේ ගිය බදාද. පළාත් පාලන සහ පළාත් සභා පක්ෂ සංවිධායක තනතුරු වගේ පහළ මට්ටමේ වෙනසක් වේවි කියලා බලාගෙන හිටපු ඒකාබද්ධයේ ලොකු ලොක්කන්ට තරු පෙනුනේ ගිය බදාද මෛත්‍රී ගත්තු තීන්දුවෙන්. මහින්දයාපා, කෙහෙලිය, සීබී, ලොකුගේ, පවිත්‍රා, රෝහිත වගේ පක්ෂයේ ප්‍රබලයන්ගේ ආසන සංවිධායක තනතුරු කපලා දාලා අලුත් ආසන සංවිධායකයන් 40කගේ පත්වීම් බදාදා